तुम नस सतुट हद तुल पिरी तुल रंदा जीवित सुवय लब देन्नट अपि केंदा गुवनिन सम देना सतुटिन अपहंदा अद अपि ओबव हमु वेन मासित रंदा राईगम नवोदय रट तुल लब देन्नाई अमतर आहार किन दरुवारक देन्नाई अमतर आहार पानी विड लब गन्नाई अपि एकतु वेन्नव पानी विड गेन एन्नाई मास हायक गत वन तुरु दारुवट माउ किरि देन्ने सत्वन मास उदा वेंदी अमतर आहारक देन्ने ए गेन तव इगेन गन्न अपित एक एकतु वेन्न मे गेन तोर तुरु देन गेन ओबे देनु मनगा गन्न සෝපීස ගුවන්විදුලි වැඩසටහනේ පැනවිසුම් තරඟේ පළවෙනි වටේ ලකුණු තත්ත්වය ඔන්න අපි කැමති සඳහන් කරන්නට දිල්නි ප්‍රියදර්ශනී ලකුණු 10යි සමන්ති ලකුණු 10යි ඉරුකා ලකුණු 10යි අයිරාංගනී ලකුණු 10යි රසිකා ලකුණු 10යි තමරා ලකුණු ලබාගෙන නැහැ බෙනිටා ලකුණු 10යි රූපිකා ලකුණු 10යි ප්‍රියන්තා ලකුණු 10යි දුෂ්යන්ති දුලිකා ලකුණු 15යි සංජීවනී ලකුණු ලබාගෙන නැහැ තනුචා ලකුණු 10යි ඒ අනුව පළවෙනි වටයේදී ඒ කණ්ඩායම ලකුණු 50කුත් බී කණ්ඩායම ලකුණු 55කුත් ලබාගෙන සිටිනවා දැන් අපි තරඟයේ දෙවෙනි වටේට පිවිසෙනවා දෙවෙනි වටේ පළවෙනි තරඟකාරිය ඒ කණ්ඩායමේ සංජීවනී අපි දන්නවා රෝගී අවස්ථාවවලදී අපි දරුවන්ට විවිධ ආකාරයේ ආහාර ලබා දෙනවා අපි අහන්නේ රෝගී අවස්ථාවවලදී දරුවාට ආහාර ලබා දිය යුත්තේ කොයි ආකාරයෙන්ද දියරමය ආකාරයෙන් ඔව් දියර වර්ග ලබා දීමත් එක්තරා ආකාරයක නිවැරදි කාරණයක් හැටියට අපිට බාර ගන්න පුළුවන් හොඳයි ඔබට ලකුණු 10ක් ලැබෙනවා රෝගී අවස්ථාවවලදී දරුවාට ආහාර දීම කල යුත්තේ එකක් කුඩා ආහාර වේල් නිතර දීම දෙක වැඩිපුර දියර වර්ග මව් කිරි දීම තුන දරුවා කන්න කැමති ආහාර දීම අපේ මවුරුන් මේවා දැනගත යුතුයි ඊළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නේ ඒ කණ්ඩායමේ තනුජාට විශේෂයෙන් අපි මේ ප්‍රශ්නය ඔබට යොමු කරන්නේ අපි දන්නවා දරුවාට දෙන ආහාර පිළිබඳව කල්පනා කරනකොට දරුගේ ආහාරයට එකතු කළ යුතු ආහාර කාණ්ඩ පහක් ගැන අපි අහලා තියෙනවා අපි අහන්නේ දරුගේ ආහාරයට එකතු කළ යුතු ආහාර කාණ්ඩ පහෙන් එකක් අපි දහන් කරන්න කාබෝහයිඩ්‍රේට් හරි පිළිතුර නිවැරදි කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨයේ සහිත ආහාර කියලා අපි කියනවා ලකුණු 10ක් ඔබට ලැබෙනවා ඊළඟ ප්‍රශ්නේ අපි යොමු කරන්නේ සමන්තිට පාචනයේ වැළඳිච්ච දරුවෙකුට ආහාර ලබා දිය යුත්තේ මම මේ සඳහන් කරන ආකාරයෙන් කුමන ආකාරයටද 1 කැඳ වතුර 2 පළතුරු 3 ජීවනී 4 පළතුරු යුෂ ජීවනී පිළිතුර නිවැරදි ඔබට ලකුණු 10ක් ලැබෙනවා ඊළඟ ප්‍රශ්නේ අපි යොමු කරන්නේ බෙනිටා ජීවනි ඔබට බෙනිටා මං ඔබට සඳහන් කරනවා ආහාර වර්ග කීපයක් ඔබ මේන් තෝරන්නට ඕනි වැඩිම ප්‍රෝටීන ප්‍රමාණයක් තියෙන ආහාර වර්ගය 1 වට්ටක්ක 2 කැරට් 3 සෝයා බෝංචි සෝයා බෝංචි පිළිතුර නිවැරදි ඔබට ලකුණු 10ක් ලැබෙනවා ඊළඟට අපි දිලිනිටයි ප්‍රශ්නය යොමු කරන්නේ අමතර ආහාර ලබා දීමේදී මවක් අනුගමනය කළ යුතු විවිධ සිරිත් තියෙනවා අපිට එක සිරිතක් කියන්න ඕනේ. දරුවාට පෝෂණය වැඩි ආහාර ලබා දෙන්න ඕනේ. කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව සලසන ඉරුකා අවස්ථාව ඔබට පිරිසුදුකම. පිළිතුර නිවැරදි ඔබට ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟට අපි තමරාටයි ප්‍රශ්නය යොමු කරන්නේ. තමරා. බං ඔබට ආහාර වර්ග කීපයක් සඳහන් කරනවා මේන් වැඩිම ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු ආහාරය සඳහන් කරන්නට ඕනි. 1 වට්ටක්ක 2 කැරට් 3 සෝයා බෝංචි 4 වම්බටු සෝයා බෝංචි පිළිතුර නිවැරදි අපි ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා අයිරාංගනීට අයිරාංගනී මෙයි අපි ඔබෙන් අහන ප්‍රශ්නය පළතුරු සහ පලා අයත්වන්නේ අපේ ප්‍රධාන ආහාර කාණ්ඩ අතරින් කුමන ආහාර කාණ්ඩයකද මෙය අපේ ආහාර කාණ්ඩේ එක්තරා ආහාර කාණ්ඩයකට
අයිති වෙන බව ඔබ අහලා තියෙනවා. මේ ආහාර කාණ්ඩේ හරියටම අපිට අයිරංගනේ කියන්නට ඕන. විටමින් කාලේ ගෙවි ගියා එම කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව සලසන ප්‍රධාන ආහාර වේලට පසු ගන්න පිළිතුර බාර ගන්නට අපහසුයි. අනෙක් පිළට අපි අවස්ථාව සලසනවා. කණ්ඩායම් දෙකටම නොහැකි වුණා තරඟයට සහභාගී නොවන වෙනත් අයෙකුට අවස්ථාව සලසනවා අපි පිළිතුරු දන්නවා නම් ලබා දෙන්නට. හොඳයි එසේනම් අපි සඳහන් කරන්නම් පළතුරු සහ පලා අයත්වන්නේ ආරක්ෂක ආහාර කාණ්ඩයට. ප්‍රශ්නේ අපි යොමු කරන්නේ දුලි කාට කුඩා දරුවෙකුට දිනකට තෙල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද අපිට ඒක තේ හැඳි කියන එකකින් සඳහන් කරන්න. තේ හැඳි දෙකක් පමණ පිළිතුර බාර ගන්නට අපහසුයි. එම කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව සලසනවා. තේ හැඳක් පමණ පිළිතුර වැරදි. අනෙක් කණ්ඩායමේ කෙනෙකුට අවස්ථාව සලසනවා. කුඩා දරුවෙකුට දිනකට තෙල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? පිළිතුර නිවැරදි. ඔබට ලකුණු පහක් ලැබෙනවා. ඉරුකාටයි ප්‍රශ්නය යොමු කරන්නේ. ඉරුකා අපිට සඳහන් කරන්න ඉරුකා දරුවෙකුගේ බර සටහන් කරන විට ඒ බර අඩු නම් එය වර්ධක සටහනේ සටහන් කරන්නේ මම මේ දෙන උත්තර දෙකෙන් කොයි එකද කියලා ඔබ සටහන් කරන්න ඕනි. එක රතු ඉරට ඉහළිනුනු, දෙක රතු ඉරට පහළින් පහළින්. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපි යොමු කරන්නේ රසිකා ඔබටයි ප්‍රශ්නේ යොමු කරන්න. අපිට සඳහන් කරන්න දරුවෙකු ඉපදී මව්කිරි ලබා දිය යුත්තේ කොච්චර කාලයක් ගත වෙන්නට ඉස්සර වෙලාද? පැය භාගයකට පෙර. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. රූපිකාටයි අපි ප්‍රශ්නේ යොමු කරන්නේ ඒ කණ්ඩායමේ දෙවෙනි වටේ අවසාන තරඟ කාර්යය. රූපික අහලා තියෙනවද ශරීර ස්කන්ධ දර්ශකය කියලා එකකයක් ගැන? ශරීර ස්කන්ධ දර්ශකය යන්න ඉංග්‍රීසි භාෂාවේ එක්තරා අකුරු තුනකින් කෙටියෙන් හඳුන්වා තියෙනවා. ඒ අකුරු තුන මොනවාද? BMI දර්ශකය. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 5ක් ලැබෙනවා. දෙවන වටේ B කණ්ඩායමේ අවසාන තරඟකාරී ප්‍රියන්තා. අතින් පොඩි කරගත් ආහාර හා දරුවාට අහුලාගෙන ගත හැකි කෑම වර්ග ලබා දෙන්නේ මම මේ සඳහන් කරන වයස් පරතරයෙන් කුමන වයස් පරතරයේද? 1 මාස 6 සිට 8 දක්වා, 2 මාස 7 සිට 8 දක්වා, 3 මාස 8 දී, 4 මාස 9 සිට 12 දක්වා. 7 සිට 8 දක්වා. පිළිතුර බාර ගන්නට ටිකක් අපහසුයි. එම කණ්ඩායමේ වෙනත් අයෙකුට අපි අවස්ථාව සලසමු. දුශාන්ති දුලික මාස 8 සිට. පිළිතුර නිවැරදි. ඒ අනුව ඇයට ලකුණු 5ක් හිමි වෙනවා. ඒ අනුව තරඟයේ දෙවෙනි වටය නිමවටපත් වෙනවා. දෙවෙනි වටය නිමවටපත් වෙනකොට ඒ කණ්ඩායම් සහ ලබාගත් ලකුණු සංඛ්‍යාව ඔබට ඉදිරිපත් කරන තෙක් අපි සූදානම් වෙන්නේ කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කරන්නට. සංජීවනී හේවගේ සූදානම් මේ කවි පෙළ අපිට ලියා එවුවේ මහනුවර පර්ණගම මධ්‍ය මහාවිද්‍යාලයේ පද්මිනී හේරත් ගුරුතුමිය. ඒ කවි පෙළ අපි දැන් රසවිඳිමු. හදවිල් තලේ විකසිත පියුමක් වාගේ හදකෙන් විලේ සුපි පුන කුසු මක් වාගේ ජය ගුස නකරණ හඬන ගුවාගේ මගේ දිවි මගට පුත නුඹ පුර හඳවාගේ මාස හයට පෙර සිටි කිරි නෑ දෙන්නේ මාස හයට පෙර දියරද නෑ දෙන්නේ මාස හයට පෙර ආහාරද නෑ දෙන්නේ මාස හයට පසු මත්ගක් බත දෙන්නේ පොඩි කරගත් කෑම තුන් වාරයක් දෙමි වේලට මේස හැඳි දෙක හෝ තුනක් දෙමි ඉල්ලන විටදී මව් කිරි ටිකකුත් පොවමි ගණ ආහාරටත් කිරි පොඩ්ඩක් දමා දෙමි වසර කි පුතුට දිවයයි දෙන්ගේ මැද්දේ
केडी केडी वचन कियवनवा हरी संदे हेमटम उयन के मई दिन दियुते अहुलागिन कन्न ओहुटम दियुते දෙවන වටේ ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව අපි කැමැති සඳහන් කරන්න දිලිනි ප්‍රේදර්ශනී ලකුණු 5ක් ලබාගෙන තියෙනවා සමන්ති චන්ද්‍රිකා ලකුණු 10යි ජේ ඉරෝකා ලකුණු 15ක් ලබාගෙන තියෙනවා අයිරංගනී ලකුණු ලබාගෙන නැහැ රසිතා ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා තමරා කුමාරි ලකුණු 10යි බෙනීටා ලකුණු 10යි ඒකම රූපිකා ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා ප්‍රියන්තා ලකුණු ලබාගෙන නැහැ දුෂාන්ති දුලිකා ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා සංජීවනී ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා තනෝජා ප්‍රේදර්ශනී ලකුණු 10ක් ලබාගෙන තියෙනවා ඒ කණ්ඩායම දෙවෙනි වටයේදී ලකුණු 45කුත් B කණ්ඩායම ලකුණු 45කුත් ලබාගෙන සිටිනවා දැන් අපි සූදානම් වෙන්නේ තරඟයේ අවසාන වටය තෙවන වටයට පිවිසෙන්නට තෙවන වටේ පළවෙනි තරඟකාරිය සංජීවනී ඔබටයි ප්‍රශ්නය අපි යොමු කරන්නේ සංජීවනී මෙයි ප්‍රශ්නය දරුවා ඉපදී මුලින්ම දරුවාට ලබා දෙන එන්නත කුමක්ද සමන්ති වයස මාස 12 දරුවෙකුට ලබා දිය හැකි සම්බල ආහාර වේල කාණ්ඩය ඔබ අපිට මේන් නිවැරදිම සම්බල ආහාර වේල කාණ්ඩය තෝරන්නට ඕනි 1 බත් මුං ඇට අර්ථාපල් 2 බත් පරිප්පු හාල් මැස්සෝ 3 බත් පරිප්පු මුගුණු වැන්න මැල්ලුම 4 බත් බතල මාළුව හා කුකුල් මස් සම්බර ආහාර වේල කාණ්ඩය කුමක්ද බත් පරිප්පු හාල් මැස්සෝ පිළිතුර වැරදි එම කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව දෙලිනි උත්සාහ කරනවා නම් ඔබට අවස්ථාව බත් බතල මාළුව කුකුල් මස් පිළිතුර වැරදි අනෙක් කණ්ඩායමේ අයෙකුට අපි අවස්ථාව සලසනවා අපි නැවත සඳහන් කරන්නන් අපේ ප්‍රශ්නය වයස මාස 12 දරුවෙකුට ලබා දිය හැකි සම්බල ආහාර වේල කාණ්ඩය තෝරන්න බත් මුං ඇට අර්ථාපල් එක ආහාර කාණ්ඩය දෙක බත් පරිප්පු හාල් මැස්සෝ 3 බත් පරිප්පු මුගුණු වැන්න මැල්ලුම 4 බත් බතල මාළුව සහ කුකුල් මස් බත් පරිප්පු මුගුණු වැන්න මැල්ලුම පිළිතුරු නිවැරදි බත් අපි දන්නවා ශක්තිජනක පරිප්පු ආරක්ෂක මුගුණු වැන්න මැල්ලුම වර්ධක ආහාර. එතකොට මේ කාණ්ඩ 3 අයිති ආහාරයේ සම්බල ආහාර වේල ඒ අනුව නිවැරදි පිළිතුර සඳහන් වෙනවා. ඔබට ලකුණු 5ක් හිමි වෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපි යොමු කරන්නේ බෙනීටාට. බෙනීටා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ඕනි. මම මේ සඳහන් කරන පළතුරු වර්ගවලින් දරුවාට ලබා දිය හැකි කැල්සියම් බහුල පළතුර සඳහන් කරන්න. 1 අඹ 2 දිවුල් 3 අලිගැට පෙර 4 නෙල්ලි. නෙල්ලි. පිළිතුර වැරදි. ඔබට උත්සාහ කරන්න පුළුවන් තව වරක්. අලිගැට පෙර. පිළිතුර වැරදි. දිවුල්. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟට අපි ප්‍රශ්නේ යොමු කරන්නේ දිලිනිට. දිලිනි හොඳට කල්පනා කරලා උත්තර දෙන්නට ඕනි. සිංහල බසින් හඳුන්වන රන් කිරි ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ කෙසේද? සිංහල බසින් හඳුන්වන රන් කිරි ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ කෙසේද? හරි සරල ප්‍රශ්නයක් අපි ඔබෙන් අහන්න. හොඳයි දිලිනිට කාලය ගෙවි යනවා. සමන්ති උත්සාහ කරන බව සඳහන් කරනවා. කොලෙස්ටරම් පිළිතුර නිවැරදි සමන්ති ඔබට ලකුණු 5ක් ලැබෙනවා ඊළඟට තමරාට ප්‍රශ්නේ අපි යොමු කරන්නේ තමරා ලදරුවා රෝගී විටකදී ආහාර දෙන්නට ඕනි මම මේ සඳහන් කරන ආකාරවලින් කොයි ආකාරයටද 1 රෝගියෙකුට දෙන ආකාරයට 2 සාමාන්‍ය එදිනෙදා ආහාරයක් හැටියට 3 දරුවා ඉල්ලන ආකාරයට 4 මව් කිරි පමණ දරුවා ඉල්ලන ආකාරයට ආහාර දිය යුතුයි පිළිතුර වැරදි එම කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව සලසනවා අපි පිළිතුරු දන්නවා නම් නැවත අපි ප්‍රශ්නේ සඳහන් කරන්න දරුවා රෝගී විටකදී ආහාර දිය යුත්තේ මේ කුමන ආකාරයෙන්ද 1 රෝගියෙකුට දෙන ආකාරයකට 2 සාමාන්‍ය දිනදා ආහාරයක් හැටියට 3 දරුවා ඉල්ලන ආහාර 4 කිරි පමණයි
සාමාන්‍ය දිනදා ආහාර පිළිතුර නිවැරදි ඔබට ලකුණු 5ක් හිමි වෙනවා ඊළඟට අපි ප්‍රශ්න යොමු කරන්නේ අයිරාංගනීට අයිරාංගනී ඔබේ ප්‍රශ්නේ අයිරාංගනී ලදරුවා පැණි රස කෑමෙන් පසු කළ යුතු ප්‍රධානම කාර්ය ඔබ තෝරන්න ඕනි මම මේ කියන කාර්යයන් වලින් 1 පැණි රස ගැන කියා දීමලු 2 හොඳින් කට සේදීමලු 3 පැණි රස දරුවාට තවත් ලබා දීමලු සේදීම පිළිතුර නිවැරදි ඔබට ලකුණු 10ක් ලැබෙනවා